by. Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. Hai Bhavan, subuh dasanak. Adat supurudu vidihatam abe viveki satyante irida davasedi Coffee Studio arambha karannata soudanam wenawa. Ada wedasatahane aradhita asune inne ape danna kiyana kenek hemoma adare karana kenek visheshayenma dashaka dekak weni kalayak tula charithanga rangana shilpiniyak vidihata tamunge sthavarathwaya godanaga gatta kenek. Etakota etenin ehata gihilla telnaatya nishpadakawariyak vidihata e addakimat tamunge jeevithayata langa karagatta kenek. E nisa boho dewal metan patan arambha karana me horawaka kaleyedi apata beda hada gannata homaru karagannata labeewi. Nenu cheyyanu. Oh, anta namakam anenante aithe tappakunda chestanu. Ninnu jirikin chestanu. Magate sali satya patne. Adu tamme kochira ticket ganna sali ne. Monade apa balanni? Mone belakke madu kada bechara balanni. Jailu batuke joke kadra serious. Aya namin Nadesha Hemamali. Aibowan. Aibowan. Ithin Nadesha onna pahugiye kale me Rangana shilpin shilpiniyan labitcha loku viramayak me covid kala seemawa mona vidihatada meka arthanithawa pawichchi kare mama jeevithaye hemadaama arthanithawa gatha karana kene ithin covid kiyala neha ithamathma nidahase mam mawa soa gatta mona da kare vishesha dewa gedara hitiya etakota vyayama kara e wagema adhyatmika patten godak dewal hadaeruwa ithin man hithuna ithamath saarthakawa e kaale gatha kara kiyala මොකද වෙනදට වඩා මං හිතනවා අපි අපි ගැන හිතන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා ඒ කාල සීමාව තුළ. ඉතින් ඒ නිසා මං හිතනවා ඒ හැමදේම සුබවාදීව දකින්න මට හැකියාව ලැබුණා. එන එහි ප්‍රයෝජන ඉදිරි කාලයේදී වැඩි වැඩියෙන් ලැබේ. දිනවතා මම භුක්ති විඳිනවා. හොඳයි අපි හැමනම් නදීෂා මේ වැඩසටහන පැත්තට හැරෙමු. අපි ලෑස්ති වෙන්නේ මුල් විශේෂාංගෙදි පොඩ්ඩක් ඔබේ ඉතිහාසයට ගිහිල්ලා විශේෂ තැන් කිහිපයක් මතක හිටින්න තැන් කිහිපයක් පිළිබඳව නැවතත් මතක චුට්ටක් හාරවසලා බලන්න. එහෙනම් අපි ලෑස්ති රිවයින්ඩ් සෙග්මන්ට් එකට යන්න. රිවයින්ඩ්. හොඳයි නදීෂා මේ දැන් පාසල් කාලය පිළිබඳව කතා කරොත් එහෙම මේ ටිකක් වැඩියෙන් කතා කරන්නට අත්දැකීම් ඇති. මොකද පාසල් තුනක් පාසල් තුල ඔබ මොන විදිහට කැපී පෙනුන කෙනෙක්ද සහ මේ කලාවට පදනම කොහොමද පාසල තුලදී ඇති වෙන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මුලින්ද මම ඉතාමත්ම ක්‍රීඩාවට ලැදි කෙනෙක් මුලින්දී මම හිතන්නේ නෙට්බෝල් ක්‍රීඩාව තමයි මම පළවෙනිම ක්‍රීඩා කරේ ඉගෙන ගන්න එහෙම ලොකු ආසාවක් නැහැ නමුත් මට කරන්න පුළුවන් ඉතින් වැඩිම ප්‍රියතාවය තිබුණේ ක්‍රීඩාව කරන්න ක්‍රිකට් ගැහුවා එතකොට නෙට්බෝල් වොලිබෝල් බැඩ්මින්ටන් මේ හැම දෙයක්ම තියෙන්නේ මොනවාද හැම එකකටම මම ඕ එතකොට මට සමහරක් වෙලාවට මට මතකයි ටීචර්ස්ලා කියන මේ ළමයෝ යනවා ග්‍රවුන්ඩ් එකටම වෙලා ඉන්න එන්නපා පන්තියට මොකද පේන්නේ නැහැ නමුත් ඒකට විභාගේ ඉතාමත් සාර්ථකව පාස් වුණා ඉතින් හැම ක්‍රියාකාර හැම දෙයකටම උඩ ක්‍රියාකාරී වැඩ කරපු කෙනෙක් මම ඒ කියන්නේ අර මේ පොඩි කාලේ සාමාන්‍ය ළමයි දින සිහින තිබුණා දහවල් වෘත්තිය තමයි කවදා හරි කරන්න කියන්නේ කිව්වට විශ්වාස කරන්න පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබ්බේ කවදා හරි දවසක නිලියක් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ අනුව තමයි මම වැඩ කරේ. ඉස්කෝලේ ඉස්සර තියෙනවානේ මේ සමිත අර පාසල් සමිති. එතකොට හැමදාම සතියකට සැරයක් එකේ මට ඕනේ කොහොමද මගේ නම කියව ගන්න. මට ඕනේ ඉතින් මම ජනප්‍රිය මගේ ටැලන්ට්ස් පෙන්වන්න. ඉතින් මොනහරි කියලා සින්දුවක් කියනවා එක්කෝ. එක්කෝ නාට්‍යයක් මොනහරි කියනවා. එක්කෝ කවුහරි කියනවා මේ යෝජනාව මම ස්ථිර කරනවා. මම ඒක සම්මත කරනවා. මොනහරි මම යෝජනා කරනවා සම්මත කරනවා. ඔයගේ මොකක් හරි දෙයකින් හැමදාම වැඩ කර නැතුණ කම නැ නම කියනවා. එහෙම තමයි මම ඒ දවස්වල ඉඳන්ම වැඩ කරේ. ඉතින් හැමදාම උණුනේ රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියන එක. හැබැයි කවුරු යහුවාම කවුරු වෙන්නද ඉස්සරහට කැමති කියලා මට ඒක කියන්න ලැජ්ජාවක් තිබුණා. ඒක හිත යට තිබුණ එක. මං හැම වෙලෙම කියන එක කුටි ගුවන් සේවිකාවක් ඇත්තට මගේ ඒකත් අදහසක් හිතේ තිබුණ එකක් එහෙම නැත්නම් ගුරුවරියක් වෙන්න ඕනේ මොන හරි ඒ වගේ දෙයක් තමයි කිව්වේ නමුත් හදවත ඇතුළෙම හද පත්ලිම්ම තිබුණේ කවදා හරි දවසක රජශිපිනියක් නිලියක් වෙනවා කියන එක හොඳයි එතකොට මේ කලාව තුළ මොන විදිහටද මුලින්ම අවස්ථාව වෙන්නේ පාසල් කාලෙන් පස්සේ පාසල් කාලේ ඉඳන්ම මම සම්බන්ධ වුණා කලාවට
පළවෙනියට මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්නකොට මට අවස්ථාව හම්බුණා මගේ මාමා ආයෂෝද කුමාර එයාගේ මිතුරකගේ මාර්ගයෙන් පුවත්පතක මුල් කවරේ සරසන්න. ඉතින් එතකොට හිම රෝස කියලා පත්‍රයක් මාව අඬ ගහගෙන ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගත්තා. ඒක තමයි පළවෙනිම මගේ මුල් කවරය මම ශේෂ්ත්‍රි සම්බන්ධ වෙච්ච. ඉතින් සංගීත කිරායකින් තමයි ඒක කරේ. ප්‍රබාන් ප්‍රබාන් කියලා කියන්නේ මම කියන්නේ සංගීත කියලා කියන එක තමයි මේකප් කරේ මට මතක විදිහට මතක් කරන්න ඕනේ මොකද ඒක ඒක තමයි මගේ පළවෙනිම ෂූට් එක. ඉතින්ින් පස්සේ හොම මම වැඩ කීපයකට හොම ෆොටෝ ෂූට්ස් වලට හැම බ්‍රයිඩල් ෂූට්ස් හැම එකම කරන්න ගත්තා. දැන් ඒ කාලේ ඔය මේ පත්‍රයක මුල් කවරයක් යනවා කියන්නේ මේ ලොකුම අවස්ථාවක් නෙවෙයි ලැබෙන කොහොමද ඒ දවස්වල ලැබිච්ච ප්‍රතිචාර මේ අද කාලේ මේ තියෙන මේ Facebook YouTube මේ දේවල් එක සංසන්දනය කරද්දි දැනෙන මේක ලැමිනේට් කරලා හැමෝටම පෙන්නුවා පත්‍ර එක පත්‍රෙ මම හිතන මම්මම ගත්තා 15ක් විතර ගෙවල් වලට යවන්න කොහොමද අදරත් මගේ සංරක්ෂණය කරලා තියෙනවා ඉතින් ඊට පස්සේ අවස්ථාව ලැබුණා මට වැඩ වලදී මගේ මාමා ගොඩාක් ඉතාමත් මට සහයෝගය දක්ව කෙනෙක්. ඉතින් ඔඩිෂන්ස් වලට එක් කරගෙන යනවා මාව. එතකොට මම ඩාන්සින් ක්ලාස් වලට මම ඉස්සර ගමේ ඉන්නකොටත් මම හිටියේ මම ඉපදුනේ ගාල් මේ පළාතේ ගාලු දිස්ත්‍රික්කේ. එතකොට ඒ ඉන්නකොට මම එහේ ඉඳන් ඩාන්සින් ක්ලාස් කොළඹ YMCA එකට එනවා. ඉතින් මාමා මාව එක් කරන් ඇවිල්ලා ඒවට පුරුදු පුහුණු වීම කරනවා. එතකොට ඒ හැම දෙයක්ම අවශ්‍ය දේවල් නිලියක් වෙන්න ඕන කියන දේවල් හැම දෙයකටම චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට ඒ ආපු අවස්ථාවන් හැම එකක්ම හොඳින් කළමනාකරණය කරගෙන තියෙනවා. එතකොට ඒක කවුරු හරි ඔබ මෙහෙයව දෙතෙන්දි නැත්තම් මොකද මම පළවෙනියටම සාමාන්‍ය මං කිව්ව නිලියක් වෙන්න ඕන කියලා ආසාව තිබුණා. ඉතින් මම උසස් පෙළ සඳහා නාට්‍ය රංග කලාව හැදෑරුවා. ඊට පස්සේ ජයවර්ධන ප්‍ර විශ්වවිද්‍යාලයේ ලේකකත්ව හා ජනමාධ්‍ය ජනසන්නිවේදන පාඨමාලාව පවා හැදෑරුවා. ඉතින් ඒ අතරතුරදී වෙනම වැඩමුළු වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වහා ඉගෙන ගත්තේ මම නිකන් හිටියේ නෑ. හැමදාම මම ඒකයි කිව්වේ මූලික අධ්‍යාපන අවශ්‍ය දේවල් හැම දෙයක්ම මම කලාවට සම්බන්ධ අවශ්‍ය දේවල් එක්කම ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් පිටපතක් කියවපුවාම ඒ චරිතය පිළිබඳව අධ්‍යයනය කිරීම එහෙම නැත්නම් මේ තෝරා ගැනීමට ඔබ මොනවාගේ සාධකද මේ හිතේ තියාගෙන ඉන්නේ? එකපාරක් නෙමෙයි මම පිටපතක් කියවන්නේ දෙපාරක් තුන්පාරක් කියවනවා. මම බලනවා මේ චරිතය විශ්ලේෂණය කළ කොහොමද කියලා. එතකොට මට කොහොමද මගේ චරිතය නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න කොහොමද? එතකොට මගේ ජීවිතේ උකහාගෙන තියෙන දේවල් මොනවාද කියන එකත් සාපේක්ෂව ඒවත් එකතු කරමින් එතකොට අධ්‍යක්ෂකවරයාගේ එතකොට පිටපත් රචනයාගේ රචකයාගේ මේ සියලු දෙනාගේම අදහස් මේ හැම දෙයක්ම එකතු කරගෙන තමයි චරිතයක් නිර්මාණය කරන්නේ. ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් මම හිතනවා මට ඒ අත්දැකීම මේ ලැබිච්ච ජීවිත මම හිතන වසර දැන් 20ක දශක දෙකක පමණ කාලේ සීමාවත් වලදී ලැබිච්ච අත්දැකීමුත් ගොඩක්ම ඉවහල් වුණා කියලා. දැන් ජනප්‍රියත්වය කියන සාධක ගත්තම ඔබ එතනත් මේ හිනිපෙත්තටම ගියපු කෙනෙක්නේ. සාමාන්‍යයෙන් කලා ශාස්ත්‍රය තුළ මේ ජනප්‍රියත්වයේ ඉහළටම පමුණාම ලැබෙන ආරාධනාවක් අවස්ථාවක් තමයි දේශපාලනය. ඔබටත් ඒ ආපු ඇරයුමක් නිසා දේශපාලනය පොඩ්ඩක් ස්පර්ශ කරන්න හිතුවද නැත්නම් ඒකත් තමුන් ගැංගේ තිබුණාද මේ හරහා වෙන මාවතක් හොයාගන්න පුළුවන් කියලා? නෑ මොදිත මම පොඩි කාලේදම්ම මම හවන් කිව්වේ හරියට මම හැම දේවල් වලට කැමති ක්‍රියාකාරී කෙනෙක්. ඒ වගේම තමයි මගේ හදපතුලේ මම ඉතාමත්ම සානුකම්පිත කෙනෙක්. මම හැම කෙනම මට සහකම්පනය කියන දේ ඉතාමත්ම හොඳින් දැනෙන කෙනෙක්. මට හැම වෙලේම ඕන උනේ මිනිසුන්ට උදව් කරන්න. ඒ අයගේ මට දුක බලන් ඉන්න බෑ. ගොඩක් කිසි කෙනෙක් කරදරයකට පත් වෙලා ඉන්නවා නම් ඒ හැම වෙලේම මට ඒගොල්ලට ඕන මට පුළුවන් හැම අයරිම මම ඒගොල්ලට උදව් කරන්න තමයි උත්සාහ කරේ. ඉතින් මං හිතුණා අවස්ථාව ලැබුණොත් මම ඒ වෙලාවක දේශපාලනය වුණොත් මම කරන්න කැමතිුනේ හුදෙක්ම මහජනතාවගේ සේවය පිණිස. ඉතින් ඒ නිසා මට ජීවනෝපායක් කරගන්න නෙමෙයි මම මේ දේ කරේ. අදටත් මම දේශපාලනය ඍජුව සම්බන්ධ නොවුණත් වක්‍රාකාරව මට කරන්න පුළුවන් උපරිම දේවල් මම මගේ දායකත්වය මම ලබා දෙනවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්. දැන් සාමාන්‍යයෙන් මේ දේශපාලනය කියන්නේ අපේ රටේ මේ දැන් 125ක කාන්තා නියෝජනයක් තියෙන්න ඕන කියලා දැන් ඒක සැලසුමක්ම බවට පත් වෙලා තියෙනවා. නමුත් සමාජයේ ටිකක් වපරහින් බලන්නේ
කාන්තාවක් මේ පිරිමියෙක් වගේ හරි හරියට දේශපාලනය කරන්න යනවා කියපුවාම කලාවේ උනත් තරුණියක් නියැලෙනවා කියන්නේ සමාජය ටිකක් වපරහින් බලන්නට පුරුදු වෙලා ඉන්නේ. ඇත්තටම කලාව තරුණියකට අනාරක්ෂිත තැනක්ද? මම හිතන්නේ මේ මුළු ලෝකෙම බැලුවොත් හැම ශාස්ත්‍රයක්ම හැම ශාස්ත්‍රයකම සුදු කළු කියන හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ හොඳ අය ඉන්නත් පුළුවන් නරක අය ඉන්නත් පුළුවන්. ඒක දේශපාලන ශාස්ත්‍රයේ හෝ වේවා ඒක ඒ වගේම නීතිය පැත්තෙන් ගත්තොත් එතකොට ඒ වගේම වෛද්‍ය වෘත්තිය පැත්ත ගත්තොත් එතකොට මේ හැම තැනම විවිධාකාර වූ මිනිස් ජීවත් වෙනවානේ. ඉතින් ඒක මේ ස්ථානයේ විතරක් කියලා මම හිතන්නේ ඇඟිලි දික්කන එක සම්පූර්ණයෙන්ම වැරදි. මේක මගේ පෞද්ගලික මතය. මම හිතනවා එහෙම කිසිම අනාරක්ෂිතකමක් නැහැ. අපි දන්නවනම් හරියට අපි වහසරුව ගන්න කොහොමද කියලා කිසිම බයක් නැතුව මම හිතන්නේ ඕනම ශාස්ත්‍රයක අපිට නියැලෙන්න පුළුවන්. හොඳයි මම විරාමයක් ලබා ගන්නට කලින් ඇහුවොත් මේ අර බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඔබ සාමාන්‍යයෙන් අධ්‍යාත්මික දේවල් පිළිබඳව කරුණු කාරණා හොයන කෙනෙක්. එහෙම නැත්නම් මේ දේවල් අත්විඳින කෙනෙක්. ඒ පිළිබඳව දන්නා අයගෙන් ඔබ නොදන්නා කරුණු නිතර අසා දැනගන්නා කෙනෙක්. ඔබේ ජීවිතයට කොයිතරම් මේ අධ්‍යාත්මික සුවය කියන දේ බැඳිලා තියෙනවද වර්තමානයේදී? මම හිතන්නේ මගේ ජීවිතේ සුවය ලැබෙන්නේ මම සතුටින් ඉන්නෙම ඒ අධ්‍යාත්මික සුවය නිසා. ඉතින් ඒක නිසා ඒක ජීවිතේට ගොඩාක්ම සමීපයි. මම හිතන්නේ මේ අධ්‍යාත්මික සුවය නැත්තම් මිනිස්සෙක්ට මම හිතන්නේ සතුටින් ඉන්න අමාරුයි. ඒ කියන්නේ මේ රංගන ශිල්පිනියක් නිසා හිතුවද මේ වගේ දේවල් හොයාගෙන යන්න නැත්තම් ඕනෑම මිනිස්සෙක් මේ පැත්ත ස්පර්ශ කළ යුතුයි කියලා හිතනවා? මම හිතන්නේ ඒක හැම මිනිස්සෙකුටම ඒ අධ්‍යාත්මික සුවය කියන දේ ලැබෙන්න ඕනේ. ඒක තියෙන්නේ අපේ මනුෂ්‍යත්වයේ පෝෂණය කරන අධ්‍යාත්මය පෝෂණය කරන. ඉතින් ඒක හැම කෙනෙක්ම මම හිතන්නේ ශාස්ත්‍රයක් වෘතියක් ගැන හිතන්නේ නැතුව ප්‍රැක්ටිස් කරොත් පුරුදු පුහුණු වුණොත් මම හිතනවා මේ මුළු ලෝකෙම ලස්සන තැනක් වෙයි. මොනවා දෙවෙනුවෙන් කරන්න කැමතිද කියන්න? සමහර කලාට මම හිතනවා සමහර දේවල් අපි පෞද්ගලිකව තියාගත්තොත් ඒක ඊට වඩා හොඳයි කියලා. මොකද එක එක්කෙනා එක විවිධාකාර කෝණ වලින් බලන්න පුළුවන්. මම හිතනවා මේ මොහොතේ ජීවත් වුණොත් ඒක තමයි අපි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් හොඳම විදිය කියලා. දැන් නදීෂත් මේ සාමාන්‍ය දුරක් ගිහිල්ලා තියෙනවනේ මම ඔය කියන විෂය තුල. ඒ නිසා අපි අලුතෙන් මේ ගැන හොයන කෙනෙක්ට, එහෙම නැතිනම් පුරුදු පුහුණු වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට නදීෂ මොකක්ද දෙන උපදේශ? හරි මුල් අදියර මොකක් විදිහටද මේ ඔයා දකින්නේ? තමන්ව විශ්වාස කරන්න ඉස්සෙල්ලම තමන් කවුද කියලා දැනගන්න නම් තමන්ම විශ්වාස කරන්න ඕනේ. බය වෙන්න එපා කියන එකත් කියන්න ඕනේ. එහෙම වුණොත් මං හිතනවා සෑහෙන දුරක් යන්න පුළුවන් වෙයි කියලා. හරි. එච්චරයිනේ කියන්නේ. වැඩි මං එකයි මට තියෙන එකම ප්‍රශ්නේ මොකද මම මේ දේවල් මෙතන කතා කරද්දි මම පූජකයෙක් නෙමෙයි. මම සාමාන්‍ය මිනිස්සෙක්. මම අත්දකින්න දේවල් ගොඩක් කිව්වොත් එක සමහරක් වෙලාවට සමහරක් අය වැරදියට තේරුම් අරගෙන වැරදි පාරවල් වල යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ම හොයාගෙන තමන්ම හොයාගන්න ඕනේ තමන් කවුද කියන එක. එතනට එතකොට මම හිතන්නේ ඒක පහසු වෙයි. ඉන්න ඕනේ සමහරක් වෙලාවට අපිට කොච්චර දේවල් දැනගත්තත් කියාගන්න බෑනේ සමහර එකට අපිට හැකියාව තියෙන හොඳ කතනයක්. මම හිතනවා මට ඒ ඒ ඒ විෂය ගැන වෙන කෙනෙකුට වැඩිය තේරුම් කළ දෙන්න මට පොඩක් අපහසුයි. තනියම මම එක කරගන්න එක මට පහසුයි. හොයන කෙනෙක් තනියම හොයාගන්න. හොයාගන්න. ඒගොල්ලෝ කෝණ කරන පොත්පත් තියෙන ඕන හැටිය. මම බෞද්ධ ආගමිකයෙක්. ඉතින් මට මම පරිශීලනය කරන පොත්පත් තියෙනවා. ඉතින් මට කවහරි පෞද්ගලික වැහුවොත් මම ඒකට විස්තර කියන්න. හරි. එහෙමනම් අපි ඔන්න එතෙන්ට විරාමයක් ලබා දෙමු. එහෙමනම් හිතවතුනි අපි ලෑස්ති වැඩසටහනේ පළවෙනි විරාමය ලබා ගන්න. එවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා. Bye. Lights on. Camera. Action. Coffee Studio with Mudita and Ishi. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කොෆී ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ. අද වැඩසටහනේ ඉන්නේ අපිත් එක්ක ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලි. ඉතින් අය ලබා දෙන මාතෘකාව අනුවයි අප ප්‍රශ්න විමසන්නේ මේ විශේෂාංගයේදී. අපි බලමු අය තෝරාගත් මාතෘකා මොකක්ද කියලා. හොඳයි නදීෂා, ඔබ කිව්වා මේ මනුෂ්‍යත්වයේ සබා දහම සතුන් මේ හැම දෙයක් පිළිබඳවම කතා කරන්න කැමතියි කියලා. ඒ නිසා මේ මනුෂ්‍යත්වය කියන කාරණාවෙන් මම යම් දේවල් ටිකක් අහන්න හිතුවා. දැන් අපි මේ කලා ශාස්ත්‍රෙම ගමුකෝ. කලාකරුවන් බොහොම සංවේදී කියන දේ තමයි හැමතැනකම කියවෙන්නේ.
මේ කියන තරම් කලාකරුවන් සංවේදීද? මම කලාකරුවොත් මම කැමති ගොඩකට දාන්න මිනිස්සු කියන එකද. අපි මිනිස්සු සියලු දෙනාම සංවේදී. ඉතින් සියලුම දෙනාම මම හිතන්නේ ඒ මානසික ගුණයන් වර්ධනය කරගත යුතුයි. මම හිතන්නේ ආගම මේ හැම දෙයක්ම සංස්කෘතිය මේ හැම දෙයක්ම තියෙන්නේ ඒ මනුෂ්‍යයාගේ මනුෂ්‍ය ගතිගුණ පෝෂණය කරන්න. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා අපි විතරක් නෙමේ සතාසී උපාව මේ හැමෝම සංවේදී. ඔබට මේ කියන්නේ කලාකරුවන් දැන් දශක කිහිපයක් ඇසුරු කරන කෙනෙක් විදිහට සාමාන්‍ය මිනිසුන් තුල පවතින්නට ඕනි ගතිගුණ ගති පැවතුම් ඔබ අපේක්ෂා කරනවද යයිගෙනුත් නැතිනම් යම් වෙනසක් දකින්නවද? මම පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදිහට මම ජීවත් වෙන කෙනෙක්. ඉතින් හැම මනුස්සයෙකුගින්ම ඒ ගුණාංග මනුෂ්‍ය ගතිගුණ අපි කියමු අවංකකම ඒ වගේම සාන අපේ එම්පති කියන දේ මේ හැම දෙයක්ම හැම කෙනාගින්ම අපිත් බලාපොරොත්තු වෙනවා ඉතින්. ඉතින් නමුත් ඒ බලාපොරොත්තු වෙන දේ ගැටීමක් ඇති කරගන්නේ නැහැ කිසිම තැනකදී. ලැබුණොත් බෝනස් එකක් කියලා විදිහට ඉන්නවා. නළුබිනුත් ඒක අතහැරලා දාන්න පුළුවන් තැනකත් ඉන්නවා. දැන් මේ කලා ශිෂ්ටය ගත්තහමත් තරඟකාරී වටපිටාවක්නේ දැන් තියෙන්නේ. නිර්මාණ අතරේ තරඟ තියෙනවා. එතකොට රංගන ශිල්පීන් අතරේ මේ රංගනයේ සම්බන්ධයෙන් යම්කිසි තරඟකාරීත්වයක් තියෙන්නට පුළුවන්. එතකොට ඔය මනුෂ්‍යත්වයේ කියන දේත් ආරක්ෂා කරගෙන ඔය තරඟයට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. මගේ හතුරත් මම මිතුරත් මම මට තරඟයක් නැහැ දැන්. මම ඉතාමත්ම සරලව ජීවත් වෙන කෙනෙක්. මම හිතන්නේ ඒක නිසාම වෙන්නේ නැති මම නිර්මාණවලට පමණක්ම සීමා වෙලා තියෙන්නේ. ඉතාමත්ම මම හිතන්නේ තෝරා බේරාගෙන අඩුවෙන් දකින්න ලැබෙන්නේත් මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති. මුල කාලේදී මට මං කිව්වේ අනිවාර්යෙන්ම මටත් ආසෙ තුන ජනප්‍රිය වෙන්න ඕනේ. මේ හැම දෙයක්ම නිලියක් කියන්නේ ජනප්‍රිය වෙලා මින්න ඕනේ කෙනෙක් කියන විදිය ඒ මතේ මම හිටියා පොඩි කාලේ. නමුත් මං හිතනවා මම දැන් මුගුරා ගිහිලා කියලා. ඒ තියෙන අත්දැකීමුත් එක්ක මං ඊට වඩා වෙනස් ඇසකින් වෙනස් කෝණකින් තමයි මගේ ජීවිතය දිහා දැන් බලන්නේ. ඉතින් මම විශ්වාස කරනවා සරලව ජීවත් වෙන තරමටම සතුටින් සාමකාමීව ඉන්න පුළුවන් කියලා. ඒ නිසා මට කිසිම කෙනෙක් එක්ක තරඟයක් නැහැ. දැන් අර මේ ශේෂ්ත්‍රයේ තියෙන මුල් කාලේ රංගන ශිල්පියෙක් වේවා ශිල්පිනියක් වේවා ගායකෙක් ගායිකාවක් වේවා එක ඉලක්කයක් තියෙනවනේ මේ ජනප්‍රියත්වය කියන පාරෙත් ගමන් කරන්න. මේකෙත් ඉහළම ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වෙන රංගන ශිල්පිනියක් ගත්තත් දැන් ඔබත් ඒක වසර කිහිපයක් ඇතුළත ළඟා කරගත්ත කෙනෙක්. ඔබ දැන් මේ ජනප්‍රියත්වය කියන දේ උපරිමයට ගිහිල්ලා ඒක අත් විඳලා ඉවරයි. දැන් ඔබ ආපස්සට හැරිලා ඒ දේවල් බොහොම උපේක්ෂා සහගතව බලන කෙනෙක් නැත්තම් හිතනවද නෑ මට තව වාරයක් මේ තැන ස්පර්ශ කරන්න පුළුවන් වෙනත් විදිහකට වෙනත් තලයකට කොතනද බින්නේ? මම මගේ ජීවිතය ඉතාමත් උපේක්ෂාවෙන් බලන කෙනෙක්. මං කිව්වේ මං ඉතාමත්ම සෑහීමකට පත් වෙලා ඉන්නවා මගේ ජීවිතය ගැන. ආපස්සට හැරිලා බලද්දී මගේ ලබාගත් ඒ ජයග්‍රහණ සියල්ලම ගැන සතුට වෙනවා වගේම මට ලැබිච්ච පරාජයන් ඒ හැම දෙයක්ම උපේක්ෂා සහගතව මට බලන්න හැකියාවක් දැන් තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරියේදී මට ආයෙ ජය ගන්න කියලා දෙයක් විශේෂයෙන් නැහැ. ඒ බර මගේ ඔළුවේ නැහැ. ඉතින් ඒක නිසා ගහකොළ විඳිමින් ඇවිදිමින් නිරෝගී වෙන්න එක තමයි ජීවිතේක බල ඉතිරි කාලේ වෙන්නේ. මේ ඔබ මේ සබා දහමට බොහොම පරිසරයට ආදරය කරන කෙනෙක්නේ. දැන් මේ ඔය පරිසරයේ සුරකීම හරි විවිධ මාතෘකා තියෙනවානේ. ඔය හැම එකක් ගැනම අපි දකිනවා කතා කරනවා හැමතැනම සම්මන්ත්‍රණ තියෙනවා වෙන්නට පුළුවන් පණිවිඩ දෙනවා. නමුත් ඇත්තටම මේ කලාකරුවෙක්ගේ භූමිකාව මොකක්ද වෙන්නට ඕනේ මේ පරිසරයේ සුරකීම එහෙම නැත්නම් මේ සබා දහම කියන කාරණාවේදී? සබා දහම කියන කාරණාවට ආවම මුදිත මම එක දෙයක් විශ්වාස කරනවා. අපි හැමෝම මේ සබහාදාමේ කොටස් කරුවෝ. මේ සබහාදාමේ එක පුරුකක් තමයි මේ මනුෂ්‍ය වර්ගය කියන්නේ. ඉතින් ඒක නිසා කලාකරුවෙක් කියන එක හෝ වේවා මනුෂ්‍යෙක් කියන හෝ දේ වේවා අපි හැමෝම ඒකට කනෙක්ට් වෙන්න ඕන සම්බන්ධ වෙන්න ඕනේ. අපිට මේ උස්ම ටික ගැන ලැබෙන්නේ මේ සබහාදාම නිසා. අපි ගහකොළ කැපුවොත් මොකද වෙන්නේ? අපිට ඒක නැති වෙනවා. ඒ වගේම අපි ගහක් පහු කරගෙන යනකොට සාමාන්‍ය අපි සබහාදාමට සම්බන්ධ නැත්තම් අපිට ඒක විඳින්න බෑ. දැන් මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ වර්චුවල් වෙලා තියෙන එකක්
screen එකකට mobile phones වලට අපි ජීවිතේ අබ්බැහි වෙලා තියෙන ගොඩක් අය. නමුත් ඉතාමත්ම සරලව ජීවත් වෙන්න පුළුවන් මං හිතනවා ගහකුලත් එක්ක මේ පරිසරයත් එක්ක අපි සම්බන්ධ වුණොත් ඒක අබද්ධ වුණොත්. ඒක තමයි කලාකරුවා කියන දේ මං හිතන්නේ වැඩියෙන්ම දෙයක් ඉගෙන ගන්න ඕනේ මේ ස්වභාව ධර්මයෙන්. මොකද අපි හැම වෙලෙම ප්‍රතිනිර්මාණය කරන මේ ජීවිතය ප්‍රතිනිර්මාණය කරද්දී මේ පරිසරයෙන් ලැබෙන අත්දැකීම් මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඉතාමත්ම මිල කළ නොහැකි. ඉතින් ඒකට සම්බන්ධ වුණොත් සෑහෙන දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඇයි සත්තුන්ට ඔය තරම් ආදරේ? මම ඇත්තටම මම පොඩි කාලේ නම් සතුන්ට ආදරේ. නමුත් මං මට බයක් තිබුණා ඉස්සර අල්ලන්න කරන්න එහෙම කර මම දන්නේ නැහැ හේතුව ඇයි කියලා. නමුත් දැන් අවුරුදු ගානකට කලින් ඉඳන් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරා පුංචි බලු පැටියෙක්. ඒ මගේ ආදරණීය බලු පැටිය ලීෂා. නමුත් ඒ නිසා දැන් මං ඉන්න වීදි සතුන් මේ හැම කෙනෙක්ව විශ්වාස කරන්න මුදිත මං හැම වෙලෙම කායකේ යනකොට වෙනම සත්ව ආහාර වෙනම වාහනි දාගෙන යනවා. එතකොට ගෝණි අරගෙන යනවා. මොකද හේතුව මොනක් හරි අසනීප වුණ සතෙක් ඉන්නවා නම් එයාට උදව් කරන්න ඕනේ. එහෙම කියලා මම ඒක නිසා දැන් ඒගොල්ලත් එක්ක ගොඩක් බද්ධ වෙලා ඉවරයි. මට තේරෙන්නේ නැහැ ඒක මේ මොකක්ද කියන එක මට ඒගොල්ලෝ දැනෙනවා ගොඩක්. ඒගොල්ලෝ වොයිස්ලස්. ඒගොල්ලන්ට හඬක් නගන්න බෑ. මං හිතනවා අපි මේ ජීවත් වෙලා ඉන්නකොට අපිට ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න අපේ අත්දැකීම් ඒ කියන්නේ අපේ සහයෝගය සමහර ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා මං හිතනවා හැමෝටම මේ අවස්ථාව කරන්න බැරි වෙයි. ඉතින් ඒක නිසා එක්කෙනෙක් හරි ඒ ස්ටෙප් එක ගත්තොත් ඒ පියවර ගත්තොත් මං හිතනවා තව කෙනෙක් ඒක අනුගමනය කරයි. එතකොට අපිට ඒ සර්කල් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඉතාමත්ම ක්‍රියාකාරීව සත්වයන් පිළිබඳවත් ස්වභාව ධර්ම පිළිබඳවත් ගොඩක් වැඩ කටයුතු කරන උනන්දු වෙනවා. දැන් මේ ඔබේ ජීවිතය ගත්තාම මේ වෙලාවකට පිරිමියෙක් වගේනේ හැමදේම මේ තනියෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. වාහනේ කැඩුනත් ඒක හදාගන්න යන්නද අනෙක් දේවල්ද කොල්ලෙක් කරන්න ඕනේ ටිකත් බොහෝ විට මේ නඩේ ශතින්මනේ සිද්ධ වෙන්නේ. නමුත් තරුණියක් විදිහට එහෙම නැතිනම් ගැහැණු දරුවෙක් ඉන්න නිවසක ඔවුන්ව පුරුදු කරන්නේ අදාළ වයස සම්පූර්ණ වුණාට පස්සේ කාගෙන් හරි යැපෙන විදිහට තමුන්ගේ ජීවිතය ගත කරන විදිය. ඔබ අනුමත කරන්නේ මොන විදිහද? ඒක හොඳයිද කවුරුන් මත හෝ යැපෙන එක හොඳයිද නැත්නම් තමුන්ට සෝත්සහයෙන් නැගෙහිඳලා තමුන්ගේ සියලු දේවල් තනියෙන් කරගන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න එක හොඳයිද? මම විශ්වාස කරන්නේම ස්වාධීනව තමන් නැගි සිටිය යුතුයි කියන එක. මගේ පවුලේ මම තමයි වැඩිමල්ම කෙනා. එතකොට මට නංගිලා දෙන්නෙක් මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් මට වාසය අවුරුදු 21 වෙනකොට මගේ තාත්තා මිය ගියා. ඉතින් එතකොටත් තාත්තා අවුරුදු මං හිතන්නේ 3ක 4ක 5ක ඒ වගේ කාලය තුළ තාත්තා අසනීපෙන් හිටියේ. ඉතින් පවුලේ බර මං පාසල් යන කාලින්දම්ම මම දැරුවා. එතකොට මට ඒ තිබුණ වගකීම් මේ හැම දෙයකත් එක්කම මට ලැබුණ සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා පවුලේ වගකීම් අරගෙන මං ඒ හැම දෙයක්ම කරාම මං හිතා මට ඒ අර පිරිමියෙක්ගේ තියෙන පෞරුෂය මම හිතන්නේ සහජයෙන්ම වගේ ලැබුණා. ඒ වගේම මම හරිම එඩිටර් කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ශක්තිමත් කෙනෙක් කියලාත් විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා කිසිම කෙනෙක්ගේ මට යැපෙන්න මොනාවක් නැහැ කියන එක. ඕනම වෙලාවක මට තනියෙන් මගේ දෙපැයි මට නැගී සිටලා මට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මම හැම වෙලෙම කියන දේ තමයි කිසි කෙනෙක්ගෙන් යැපෙන්න උත්සාහ කරන්න එපා. පුළුවන් හැම වෙලෙම දෙපැයි නැගී සිටින කෙනෙකුට මම විශ්වාස කරන්නේ. විශේෂයෙන් තරුණියක්. මොකද නැත්තම් මෙහෙම දෙයක් තියෙනවා මුදිත. අපි සාමාන්‍යයෙන් විවාහ වුණාට පස්සේ මම මේ කතාව කියන්න ගොඩක් අය හිතන්නේ කාන්තාව කියන්නේ ගෙදරටම වෙලා ඉන්න ඕනේ, රැකියාවක් කරන්න ඕනේ නැහැ. ස්වාමියා ගෙනල්ලා දෙන කෑම බඩු ටික ගෙනල්ලා උයලා දීලා කන්න දෙන එක කාලා එයා කියන දේ කරගෙන ඉන්න ඕනේ. ඒවත් මිනිස්සු කියන එක දින දෙක කාල වෙන දේ බලන් ඉන්න ඕනේ කියන තැන ඉන්නවා. එතකොට මේ මිනිස්සයා මේ කාන්තාව කියන කෙනත් මිනිස්සෙක්. එයාට හැඟීම් දැනීම්. එතකොට ඒ ආශාවල් මේ හැමදේම තියෙනවා කියන එක අපි අමතක කරනවා. එහෙම වෙච්ච තැනදී මේ කාන්තාව ගොඩක් වෙලාවට අපහසුතාවයන්ටපත් වෙනවා, අතරමං වෙනවා, ජීවිතේ අපි නොදකින තැන්වලට නොදකින තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්. තමන් කන කෑම එක හම්බ කරගෙන යන්න කන්න තමන්ට ධෛර්ය ශක්තිය තියෙනවා නම්
කොන්ද කිලින් තියාගෙන ඕන තරක ඉන්න පුළුවන්. එහෙම තමයි ඉන්නේ. එහෙම තමයි ඉන්නේ. හොඳයි නදීෂ බොහොම ස්තුතියි. අපි තවත් විරාමයක් වැඩසටහන තුල ලබා ගන්න ලෑස්ති වෙන්නේ. නැවතත් බොහොම ඉක්මනින් ඉන්න බවමන ගැනවා. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කෝෆි ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ අද වැඩසටහනේ අපිත් එක්ක ඉන්නේ නදීෂ හේමමාලි. ඉතින් තෙවන විශේෂංගයේදී අපි ඇයගෙන සහ ශේෂ්ත්‍රය පිළිබඳව පොදු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ඇයගේ අවධානය එහෙම නැත්නම් ඇයගේ අදහස් මොන විදිහටද කියලා දැනගන්නට සූදානම් වෙන්නේ. එහෙමනම් මෙහි ලැස්තිය ෆ්ලෑෂ් සෙග්මන්ට් එකට යන්න. හොඳයි නදීෂ, ඔබ සාමාන්‍යයෙන් මේ පුවත්පත් වලට බොහොම අඩුවෙන් සම්මුඛ සාකච්ඡා ලබා දෙන කෙනෙක් නේ. නමුත් මේක යම් අවස්ථාවක මේකට හේතුව මොකක්ද කියලා අහුවට පස්සේ ඔබේ පිළිතුර වෙලා තිබුණේ ඔබ කියන දේවල් ඒ ආකාරයෙන් නෙවෙයි මේ පත්‍රවල පළ වෙන්නේ. එතකොට දැන් ඔබ දශක දෙකක් මේ ශාස්ත්‍රය ගත කරන කෙනෙක් සහ අලුත් කෙනෙක් නෙවෙයිනේ ඔබව සම්මුඛ සාකච්ඡාවට ලක් කරන්න යම්කිසි ඕනෑම් පුවත්පතක පළ පුරුදු යම්කිසි අත්දැකීම් සම්භාරයක් තියෙන කෙනෙක් තමයි ඔබ පිළිබඳව ලියන්නේ. එතකොට ඔබ මේ චෝදනාව එල්ල කරන්නේ ඒ පළපුරුදු පුවත්පත් මාධ්‍යවේදීන්ටද? ඔව්, ඉතින් ලියන කෙනාටනේ මම ඔව්, ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රවීණත්වය ඔබ දකින්න වෙනත් විදිහකටද? නෑ, මෙහෙම දෙයක් තියෙනවා. ඒගොල්ල කරන්නේ ඒගොල්ලගේ වෘත්තිය, ඒගොල්ලට ඕන නිවුස් එකක් දාලා කොහොම හරි පත්‍රේ විකුණ ගන්න. එතකොට බහුතරයක්ගේ කැමැත්ත ෘජුකත්වයේ තියෙන්නේ ඒගොල්ලෝ ෆේමස් වෙන එකත්, ඒ කියන්නේ ජනප්‍රිය වෙන එකත්, ඒගොල්ලෝ කරන දේ මිනිසුන් අතරට යවන එකත්. ඒතර යම් කිසි ඒගොල්ලෝ උපක්‍රමයක් භාවිතා කරනවා මේක කොහොමද මම ලියපු දේ මම කරන දේ ජනප්‍රිය කරන්න කියන එක. ඉතින් ඒ වෙලාවදී අපිව පාවිච්චි කරනවා බොහොම කැත විදිහට. මම ඉතින් ඒක නිසා තමයි මම පුවත්පත් මාධ්‍ය සාකච්ඡා ලබා දෙන්නේ නැත්තේ. මම දෙනවා, එහෙම නොදෙන අය නැහැ. මම ඒ වගේ විශේෂ මතක් කරන්න ඕන ආනන්ද පත්මසිරි මහත්මයා, රමේෂ් වයිස් මහත්මයා කිසිම කියන්නේ වෙලාවක මාව අපහස්තාවයට පත් කළ නැහැ. මම කියපු දේ ඒ එලෙසටම ඒ විදිහටම ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් බය නැතුව මම ඕන වෙලාවක මම පොඩි දෙයක් කිව්වත් ඒක හරියට ලියන්නේ ඒ අය මට සහයෝගය දක්වලා තියෙනවා. ඉතින් මම ඒක කෘතඥපූර්ව මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම තමර නම් ගම් මතක නැතුණාට සමාවෙන්න ඕනේ. එහෙම හොඳට ලියපු අයත් ඉන්නවා. නමුත් බහුතරයක් අර වගේ දේවල් මට පහසයට උදහසට ලක් කරලා තියෙනවා. ඉතින් මම ඒක ගැන කනගාටුවටපත් වෙනවා. ඉතින් ඒ නිසා මම හැම වෙලෙම කිව්වේ මම කැමති දේවල් විතරයි මම ළඟ තියාගන්නේ. ටොක්සික් කියලා දෙයක් මොන හරි තියෙනවා නම් මට නොගැලපෙන, මට ඒක ගැලපෙන්නේ නැහැ, හරියන්නේ නැහැ, මේට විසයි කියලා දැනෙනවා නම් මම ඒක එතනින්ම අයින් කළා දානවා. ඉතින් ඒක නිසා තමයි මම ඒ තීරණය අරන් තියෙන්නේ. නමුත් දැනටත් මගේ කන්ඩිෂන්ස් තියෙන කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි වලට කැමැතිව කවහරි පුවත්පත් සාකච්ඡාවක් ලබා ගන්න කැමතිනම් මම ඉතාමත්ම සතුටින් ඒ දේ දෙනවා. ලියන දේ ලිව්වට පස්සේ මම කියපු දේ ලිව්වා කියලා ඒක හරියට මට කියවන්න පුළුවන්. ඒගොල්ලම් නැවතලා ඒ ප්‍රූෆ් එක දෙනවා නම් එතකොට හෙඩින් එක දාන්නේ මොකද්ද කියන එකත් දැනගන්නව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද නැත්තම් මම කියන්නේ එකක්, ඒගොල්ල පළ කරන්න එකක්. ඉතින් එතකොට මගේ අදහස් මම හිතනවා ඒ මම බලාපොරොත්තු වන ආකාරයට ප්‍රකාශ වෙන්නේ නැත්නම් එතනදී මට සමුක සාකච්ඡාවක් ලබා දෙන එක තීරණන්නේ. ඒ හේතුව නිසාම තමයි මම අද දවසේ මෙතනට ඔබත් එක්ක මේ සාකච්ඡාව කරන්න ඉතාමත්ම කැමැත්තෙන් ඉදිරිපත් වුණේ. මොකද එවැනි අපහසුතාවයකට මාව පත් නොවෙන නිසා. කාලෙකට ඉස්සෙල්ලා කතා වුණා ඔබ තෙලිඟු සිනමා නිර්මාණයකට දායක වුණ කතාව. ඊට පස්සේ චීන ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් වෙච්ච නිර්මාණයකට. හැබැයි මේ දේවල් ඒ කාලේට කතා වෙන වැරෙන්න ඔබ අඛණ්ඩව මේ වගේ නියැලෙන බවක්, එහෙම නැත්නම් මේ විදේශ නිර්මාණවලට තමුන්ගේ දායකත්වය ලබා දෙන බවක් මුකුත් අහන්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒව නිකන් එනවා යනවා එනවා යනවා? මං කිව්වා හරි කම්මැලි කියලා. මට මහන්සියෙන් පොඩක් හරි දැන් මං අර මං කිව්වා අර මට එහෙම ගොඩක් පසුපස ගිහිල්ලා මේක මේ විදිහට කරන්න ඕනේ එහෙම කියලා නැහැ. මම ලැබෙන දේ සෑම එකකටපත් වෙනවා. මම කරන වෙලාවට යම් කිසි නිර්මාණයකට සම්බන්ධ වෙනවා නම් ඒකට මට හොඳ වටිනාකමක් ලැබෙනවා. ඉතින් ඒක මට සෑහෙන කාලයක් දහසේ ජීවත් වෙන්න පුළුවන් විදිහට ඒක පවතිනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මට මාසෙන්න ඕනේ නැහැ කියලා එච්චර. නෑ, සාමාන්‍යයෙන් මේ විදේශ නිර්මාණයකට අවස්ථාව ලැබෙනවා කියන්නේ බොහොම මේ දුර්ලභ අවස්ථාවක් නේ. රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියෙකුට ලැබෙන. එතකොට ඒ ලැබිච්ච අවස්ථාවල් හරියට කළමනාකරණය කිරීම හෝ මම ඇහුවොත් මේ හරි ප්‍රයෝජනයක් ගත්තේ නැද්ද ඒ වැඩවලේ?
Mang itu ramang ya kerap berada di kemang palavini itu menjadi das na dahaya warga itu memang telugu citra pada itu sambandune. Itu ini pasti nevatat mata arada na lepuna telugu citra pada itu sambandine. Bahasa apa pelibatan puri getlu waktu puna mata. Padaan kerana gudak ti puna mata evili khambel hitu naik itu. Itu kalau ini bagi melangka mata itu asal gudak shooting ti puna. Itu mang itu a Kodak maker mahansi ini terbaca hundai, mata maker langkawi, mama jiwat ini kumat langkawi ini. Jadi mata belok balapur, mang kumat mau balapur tuanaya pirata ke jiwat ini. Mange first priority ketiye ini langkawi, mama jiwat ini ketiye mang itu evras tawe, e breaki ke mange ti puna asa apa mang ista keragata. Itu pasi nevatat mata salat kon gahagi mahatmya, teh bagi mende windu kon gahagi mahatmya. Haraha mata lebuna China nishpad, China Sri Lanka saman nishpad ini ker sambandin. Itu ngi ekhat mata sehi mager patu na. I think we langit itu, tawa India anu citra pada kiri, pekat telnati agar tawas tawa lebuna berikaran. I think mungkin we marupudak khameli kira. Itar ek khameli kamma, tapi telnati nispada ni atat dengna tin uttar. Eka tawa itu kata. Mahansiwin arab, api mahansiwin tharamat mangkitan pratipalam ini langka, wedeng amaru yani tuk telnati akap nispada ni agarat. Ikan dagan lah, ikan wikahsan ikan. Kurang kapit apa susah tiada. Mungkin mikir karmantya aku diri Lanka apa deng Lanka apa telinga ti karmantya sinema karmantya thamas tawaran eh. Iting ikan pramitya agne. Iting make atlu tek. Apit hari amarui gunatmaga nirmanya kerala. Sahamikar pati nih mukod apit hambag apit kodi pati minisune me apit salli gaswalingin khada agan pulaan dia agne. Apit mahan sila hambag kerana nih tinggi hambe nade hariya takal mana kerana nih kerana nih kumudik nih kama badanna. Eni sa mama hitenwa mama rangga pala mata labene wethenyaat. Ewa game mama mosroni rupane khati tuling labene wethenyaat. Mata sahamikar pati nih wakila itu wada khale mata ani dival mata binangu kerana itu wada. Namut Mekala, akuan waktu itu tuh nishpadan ya, itu, yang kisah orang ini mama sambandu bi, evagim ketik citra pada akma madakshine kelat tino, woman in love kela, I think ekat, istirahat, mang itu no, kek, vivida karu, sesren, sparshakarai, namu tu ekakar sima bi neti bi. Then, rangan silpini akudih ada dasuk deka ketia, tak kota nishpada kvari akudih ada katet tu kara. तो राज्य अक्षय ने तब देखिए मुझे ना क्या ने मूलापूर्ण लती ना एक आटे उत्तर ये त्याग रचना करा मगे तो कोटा सेविया टे हमें तने कम पौड़ी पौड़ी देवाल टीका कहीं मन्नत ना हम प्रामाणिक धनुमक तीन ना वाने अध्यक्ष समुदाय के दन में दाव साला खलाशे इस तुला वैरी पूरा मखता बाहर लाखुने Wedek kerana kalah sih ma. Mereka dewal walt, kisi ma pramiti agnah. Tapi kota kulih karu bawa tepat telati. Anu katakan main rangan silpin sah silpin ya. Ayi main main ni ekamu tuwa godana gennet teme kalah karuan. Ekamu tu godak tien walang kawe. Ayi berkreat mak gennet. Ekamai tien. Ayi hamadaya aku mang dakin bidir deshpal ni kerne mula. Mukod mamat samarak. Oh ekamu tu wala mamat kriya karni aku bidir wedek kelati anu. Iting ayi wedek giat passe mamat dekelati anu atmi dekelati anu. Eh, hamadaya mau desa pahlani kerana melakila. Itu kote, itu nanti manghitanya kisah melakuk, khalaqharu memenuhi saudaranya kisah menemuk. Ini sah tani tani negisi ini ketamai manghitan meyawasabi kalau itu ekamade. Muka tapi khamdaya mak wasin ekatuila me niti sampadani kerana melakikinu. Itu ha penting, ekologi lani penting gila. Nevatad, wenat namba vita kermin. Ini samara nirmana walat, berkat itu walat sambandin. Mungkin itu kotor marhitannya, itu na ekamutuat tien walat. Thamang, thani thani orang manghitannya, thamang istawaare hadaga thot meya wasta, meya na vidhya de. Mang saturi karmaan thayak vidhir me siru de nama ekutu walai dekaran pulu anna. Ekal thamatma jagrahanya, aklu kujo jagrahanya. Ekamena badakne. Ekamena badakne. Dan manghitannya, sinema karmaan thayat papa wasser hatta, apa kata pak mekalia, apa. Thaum ekisi tena ke istawaat vyakne. Hari emang niaman ya agne, pramtikaran ya agne. Itu yang mang hitenama, ekapatama telinati karni ratvelati ini. Ini sa thani thani ini me api dem mama keragane anu vidir mama. Ambalagan ni ke mang hitenama matanang pasui. Muka tu over giat passe. Api hitenu vidir samara kelat apre nirmana karni keranat beribinwa. Muka tu itu passe. Khali gasunat passe, ekak khali vidhirai. Itruen. Itruen ni. Wede wede ni ne. Ini sa.
Coffee cup buat apa? Nadisha, tapi tuh nak kedi prasna kehipa kahana lah sih. Kedi perlu terus apa? Share kerja. Oh, mesti tuh kopi aja. Mungkin asma deh. Hari. Apa itu mau dengar? Podikali nama tiba nih. Nili unen eh. Oh. Beri lah kak. Terangga nih silpini ak nauna ana. Mana lagi waktu yakin boh mana kehi tapi. Mangu sanchara kerana gua kaya mati gini. Gua kaya guan sevika aku ini tiba nih. Mungkin itu gua. Pilot kini nama ini nih, mungkin kita mau repadang karena kita nggak ada yang dan amaru ini. Ada? Padang kalau gak ada job harian. Harian nih. Ini mana tentang via parvel sama dengan tiba, yang kisi via parak. Dan itu sama dengan via parvel tak? Mau pulih kan? I think ikut via par sama dengan kati tu kalau tiennya, itu dia di mana tahu dia patangan ini, no? I think ikutkan pas sebila patang kata bagian. Hari mang kuat me langkawi. Makeup netu dekala tiyena. Surupi ma rangana shape ne kota. Tarunayda? Oh, tarunay. Kenek ki. Podak inna. Mangasay Rashi Paba. Enangir kemati. Elasanay. Ini bagaimana saya ini demal guru gana kian, karena ya makeup itu hari last sana. Dengan nama debat tem balance. Sama ni, Nadisha makeup pelat, khususnya tanah dengan nama tu. Mang asalnya yang beri dana makeup. Mang kira kameli juga dah green. Tapi semua kalau warna tu ni. Inna ini honda. Mang makeup kian hamil beli, mang guru kelar topi ada agen. Sama ni, gaman itu mang kat. Inni guru kelar itu amat sehel betul. Topi ada agan, no? Itu yang serupu ada agan. Topi ada agan, no? Kali kerja agan. Oh, itu make up pun, ne? Oh, ne. Hari mana hod me? Taman satu dakshata awalin. Tawa mat hari hati preojenya keragina neh kelah itu na dakshata awi ho hekia mukat. Nartne. Kami sera mage. Rangan kartu itu awal makanan kali mama nartne silpnya kita kartu itu kira. Jadi makitun ada amat, ini penting hari yang memerlukan hamil. Balap urut tuh tiada hari. Tanah itu mana hari berada kau tu? Nada pinen. Nada pinen. Hari, mama aku tu. Tamun tu tawa mat natar keraga na beri. Tamun tu latihan na narakam abhavi mama kat.
මොකටද මෙතනට එන්න මගේ වැඩි කියන්නේ? එහෙම එකක් නෑ මුදිත මම හැම වෙලෙම නාර්ක පුරුදු ගොඩක් වෙලාවට අයින් කරපු කෙනෙක් හැම වෙලෙම හොඳින් ජීවත් වෙන කෙනෙක්. එහෙම විශේෂ නාර්ක කියලා නෑ පොඩ්ඩක් කේන්ති අර තියෙච්චරයි. ඒක හරිය භාවනා කරලා ඉතින්. නේද? ඒක හරිය ගිහිලා දැන් ඒක ඔයි පේනෝනේ වඩ ආපු වෙලෙ ඉඳන්ම hina වෙලා නින්නේ. ඒකත් හරි ඒකත් හරි. මම අහුවත් ඊළඟට රොෂාන් රණවන සුරාජ් මහපා මේනක රාජපක්ෂ රංගන යන ඔබේ හිතේ ඉන්න අනුපිළිවෙල මොකක්ද? ඔකේ රොෂාන් රණවන සුරාජ් මහපා මේනක සුරාජ් සුරාජක සුරාජක මේනක රොෂාන් මම තුන්දෙනාත් එකම රඟපාල තියෙනවා එහෙමනේ හොඳයි ඒකම මේ මේ අනිත් පැත්තට හුවත් මුතු තරංග නෙහාර සචින අයෙන්ද්‍ර ඔබේ අනුපිළිවෙල මොකක්ද සචිනි මුතු මේනක මම සෝරි නිහාර ඔබගෙන් අහලා තියෙන මේ නරකම කට කතා මොකක්ද අකු මට මතක නෑනේ මම මතක තියාගෙන ඉන්නේ ඒ තරම් අහනවා ඒක ඒක තියෙන මට මම ඒව අහන්නෙත් නෑ මම බලන්නෙත් නෑ ඇත්තටම මෙහෙන් ඇහුවොත් මෙහෙන් පිට කළා නිකන් ඉන්න බලන්නෙවත් නෑ තුමතාව හරි අලුතෙන් මෙන රංගන ශිල්පිනියකට ඔබ මුලින්ම දෙන උපදෙස මොකක්ද තමන්ව විශ්වාස කරන්න කිසි දෙයකට බය වෙන්න එපා එච්චර ඒ කියන්නේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න කියන දේ කියන්නේ ආත්ම විශ්වාසයෙන් ඉන්න තමන්ට අවංක වෙන්න. තරුණයෙක්ගෙන් සාමාන්‍යයෙන් දකින්න අකමැතිම ලක්ෂණය මොකක්ද? තරුණයෙක්ගෙන්. මං කාගෙන්වත් කැමති නැහැ බොරු කියන එක අහන්න. කවුද වැඩිපුරම ජීවිතේ බොරු කියලා තියෙන දේශයට? ඔක්කොමල කියනවනේ අනේ එක්කෙනෙක්වත් තාම හරියට කියලා නැහැ ඇත්ත ඔක්කොම කියනව හොර ඇත්ත එක්කෙනෙක්වත් එක්කෙක්වත් නැහැ හරි මම හවුද් මේ දැන් ප්‍රතිචාර ඕනෑවටත් වඩා විඳපු කෙනෙක් සහ විඳින කෙනෙක් නේ ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වන තරුණයෙක් කියන මග හරින්න පාවිච්චි කරන උපක්‍රමය මොකක්ද ඒක ඉතින් පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා කියක පුද්ගලයා ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. ඉතින් ඒ ප්‍රතිචාරයට අනුව තමයි මම ප්‍රතික්‍රියා කරන්නේ. සාමාන්‍ය වැඩිපුරම මොකක්ද පාවිච්චි කරන පටන? මග හරිනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. දුරකතනෙන් නම් මේක ප්‍රතිචාර දක්වන්නේ. නිතර මුණ ගැහෙන කෙනෙක් නะ. මං එහෙම මට එහෙම එම නැහැ. මං ඕන කෙනෙක් එක්ක හොඳ හෝ නරක මට කතා කරන්න ඕන මං කතා කරනවා. ඕනතම මම මගහැරලා යනවා ඒක තමයි කරන්නේ. ඉතින් එහාට මම කිසිම කෙනෙකුට එහෙම දරුණුවට එහෙම මං හිතන්නේ ඒක ඉස්සර කරන්නේ නැති දැන් නම් නැත. ඉස්සර ඔක්කොම කළා තියෙනවා දැන් නැහැ. හරි මං අහුවත් ඔබ ලංකාවට බොහොම ආදරය කරන කෙනෙක් නේ. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔබට දෙවන නවාතැනක් විදිහට තෝරගන්න සිද්ධ වුණොත් යම් කිසි රටක් ඔබ කොහෙද තෝරගන්නේ? එහෙම වුණත් ඇමසන් වගේ කන බ්‍රසීල් වගේ තැන හොයා ගන්නවා කැලේට වෙලා ඉන්න ගස්කු එක්ලම් වැඩි හිමාලය වගේ පැත්තකට වගේ යන තමයි ආසාව තියෙන්නේ ගිලින්න බෑ මං ආයෙනවා ඔබ සීතල වැඩිනේ අධ්‍යාත්මික වැඩිත් කරගන්න පුළුවන් වැඩිත් කරගන්න පුළුවන් නේ හරි නදේශ බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගත්තාට වැඩසටහන පැමිණියාට අපි වැඩසටහන ගැන පුංචි අදහසක් එකතු කරලා සමුගනි අනිවාර්යයෙන්ම ඇත්තටම ගොඩක් සතුටු වෙනවට ආරාධනා කරාට ඒ වගේම විශේෂයෙන් මම ගැන නැවතත් මම කවුද කියන කාවර්ජනය කරගන්න මට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ වැඩසටහනට එන ගොඩක් ආරාධිතයන්ගේ මේ වැඩසටහන මම බලලා තිනවා. ඉතින් ඒ අය ගැන මම හිතනවා අවංකව මේ අයත් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා කතා කරනවා. ඉතින් හොඳ වැඩසටහනක්. ඔගල හොඳට වැඩේ ලස්සනට කරගෙන යනවා. ඉතින් ඉදිරියටත් වැඩේ සාර්ථකව කරගෙන යන්න දරි ශක්තිය ලැබෙන්න කියලා එකසිටම ප්‍රාර්ථනා කරනවා. හරි. බොහොම ස්තුතියි එහෙනම් අද අපේ